අදට යෙදී ඇති අන්තර්ජාතික මානව හිමිකම් දිනය නිමිත්තෙන් නිදහසේ වේදිකාව සමග සිවිල් සංවිධාන එකමුතුව සංවිධාන කළ සැමරුම් උළෙල අද පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සැමරුම් උත්සවයට මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු දේශපාලනඥයන් රැසක් එක්ව සිටියා. අතුරුදන් වූ මාධ්‍යවේදීන් 44 දෙනෙකුගේ නම් ඇතුළත් සංදේශයක්ද අගමැතිතුමාට මෙහිදී බහර දෙනු ලැබුවා. පැමිණ සිටි පිරිස ඇමතු අගමැතිතුමා පැවසුවේ එදා චන්දෙන් කරන්නට බැරි වූ දේ ඇතමුන් වර්ජනයෙන් කිරීමේ උත්සාහයක නිරත වන බවයි. අමාරුම කාලේ මානව හිමිකම් වලින් ඈත් නොවී දේශපාලන අදහස් කුමක් වුණත් නිදහසේ වේදිකාවට මම ස්තුති කරනවා. ඒ වැඩ කටයුත්ත කරපු මොකද ඒ අය නිසා මේ රටටම මානව හිමිකම් ගැන අදහස ලැබලා දීලා දේශද්‍රෝහීන් කියන නම්බු නාමයක් ලබාගෙන තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම මෙතෙන්ට ආවැද්දී මාධ්‍ය සංසදයෙන් ඇවිල්ලා මට ලිපියක් බාර දුන්නා. මෙතනින් නෑගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජිමේ යටතේ ජීවිතේ නැති වුණේ අය. 44යි 50 කරන්න බැරි වුණා ඊට ඉස්සෙල්ලා යන්න සිදුවුණා. ජාතික ආණ්ඩුවක් ඇති කළා. මේක එක අතකින් හොඳ ප්‍රවණතාවයක් ඉදිරියට යන. අනික් අතින් මොකද වෙලා තියෙන්නේ? අනික් අතින් සමහර අය බලනවා ප්‍රතිවිප්ලව ඇති කරන්න. ඡන්දෙන් කරන්න බැරි නම් වර්ජණයෙන් කරන්න. ඉතින් මේ ලේට ඇවිල්ලා තියෙන අය මේ මාධ්‍යවේදීන් 44 මරණකොට අතුරුදහන් කරනකොට නිශ්ශබ්දලා හිටපු අය දැන් මේක කරන්න ඉන්නේ. ඔය බැංකු සංගම් වල එදා කඩේ ගිය මිනිස්සුද සමහර වෛද්‍යවරුන්ද මේක කරන්න ඉන්නේ. මම එකක් කියන මේ මෙතන ඇවිල්ලා ඉන්නේ නිකම් බලාගෙන ඉන්නේ ඒ කාලෙට යන්න ඉඩ දෙන්නේ නැහැ. බටර පාර්ට බහින්න බෑ. අපි පාර්ට බැස්. ඒ නිසා ඒක ආරක්ෂා කරන්න තාපව පාර්ට බහින්න ලැහැස්තියි කියලා මම මෙතන කියනවා.